අලුකෙ සෙල් හැමෝම කාලය දිනේ කන්න කැමති නැති අයත් ඇති. ඒත් අපේ සමාජයේ කතාවක් තියෙනවා පිරිමින්ට අලුකෙ සෙල් කන්න හොඳ නැහැ කියලා. ඒ කතාවේ යටි අර්ථය තමයි අලුකෙ සෙල් කෑවම පිරිමින්ගේ ලිංගික ආශාව අඩු වෙනවා කියන මතය. මේක ඇත්තද? ඉතින් අලුකෙ සෙල් කන්න පිරිමින්ට වෙන දේ ගැන හොයලා බලන්න අපි හිතුවේ අන්න ඒ නිසා. මේ වීඩියෝව අවසාන වනතෙක් බැලුවොත් අලුකෙ සෙල් කන්න පිරිමින්ට වෙන දේ ඔයාලට වැටහේවි. අලුකෙ සෙල් සාමාන්‍යයෙන් කන්නේ උයලා. ලංකාවේ වගේම ඉන්දියාවේ, නේපාලයේ, දකුණු අප්‍රිකාවේ, දකුණු ඇමරිකාවේ මේ අලු කෙසෙල් සරුවට වැවෙනවා. කොහොම වුණත් මෙහි සම්භවය ලෙස සැලකෙන්නේ දකුණු සහ ගිනිකොන ආසියාතික කලාපය. ඉතින් අපි දැන් බලමු අලු කෙසෙල් වල තිබෙන පෝෂණ ගුණ මොනවද කියලා. විටමින් C, රයිබෝෆ්ලෙවින්, තයමින්, කැරොටින්, යකඩ, ෆොස්ෆරස්, කැල්සියම් ආදී පෝෂක කොටස් මෙන්ම කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ මේදේ සුළු ප්‍රමාණයකුත් මෙහි අඩංගු වෙනවා. අලු කෙසෙල් වල තන්තු බහුලව තිබෙන නිසා ආහාර ජීර්ණය කාර්යක්ෂම වෙනවා. ඒ වගේම මලබද්ධය වළක්වනවා. ආමාශයේ ආම්ලික ගතිය උදාසීන කරන නිසා අම්ලපිත්ත රෝගය සඳහා මෙය හොඳ ඔසුවක්. මුත්‍රාගල් ඇතිවීමේ අවදානම අලු කෙසෙල් ආහාරයට ගැනීමෙන් අඩු කරගත හැකියි. ඒ වගේම පිත්තාශයේ ගල් ඇතිවීමේ අවදානමත් මේ නිසා අඩු වෙනවා. ආහාර ජීර්ණ අපහසුතා ඇති අයට අලු කෙසෙල් මගින් සහනයක් ලබාගත හැකියි. ඒ වගේම බඩගින්න වැඩි කරන ආහාරයක් ලෙස අලු කෙසෙල් හඳුන්වා දෙන්න පුළුවන්. ශරීරයේ අනවශ්‍ය මේද කොටස් ඉවත් කරන නිසා කොලෙස්ටරෝල් අවදානම අඩු කරන එළවලුවක් වෙනවා. රක්තහීනතාවයේ ඇතිවීම වළක්වන ආහාරයක් ලෙස ප්‍රසිද්ධ අලු කෙහෙල් වලට මේ හැකියාව ලැබිලා තියෙන්නේ එහි අඩංගු යකඩ නිසා. අලු කෙසෙල් ස්නායු පද්ධතියටත් හිතකරයි. හදවතේ ක්‍රියාකාරීත්වයට ගුණදායක මෙය ශරීර ශක්තිය වඩවන ආහාරයක් ලෙස හඳුන්වා දිය හැකියි. ශරීර ශක්තිය වැඩි කරන නිසා අසනීපයකින් සුවම විගස දීමට සුදුසු එළවලුවක් වෙනවා. ඉතින් අපි මුලින්ම කියපු අලු කෙසෙල් පිරිමින්ට හොඳ නැහැ කියන කතාව ඇත්තක්ද? අලු කෙසෙල් පිරිමින්ගේ ලිංගික ආශාව හීන කරන බවට කිසිදු පර්යේෂණයකින් සොයාගෙන නැහැ. අලු කෙසෙල් ශරීර ශක්තිය වඩවන බව නම් කියන්න පුළුවන්. ඉතින් තවත් මෙවන් වීඩියෝකින් නැවත හමු වෙනතෙක් අපි ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්. අපගේ හතර වටින් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe click කරන්න. මේ කුඩා සීනුව ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ අප්ලෝඩ් කළ සැනින් දැනගන්න පුළුවන්.